පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් පාඨයකි. සම්මිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද නුඹේ නෑදෑයන්ද නුඹේ පියාගේ ගෘහයද අත්හැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආශ්‍රි පැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි. නුඹට ආශ්‍රි පතන අයට මමත් ආශ්‍රි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආශ්‍රිලත් අයුරින් මෙහි මත සවුසත ආශ්‍රි ලබනු ඇතැයි වදාළසේක. ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිඳානන් වහන්සේ ඔහුට වදාළ ලෙසට ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොද්ද ඔහු සමග ගියේය. දේව වාක්‍ය මෙසේය. සමිදුනි ඔබ අපගේ බලාපොරොත්තු වහා කරුණාව වේවා. සමිදුන්ගේ වචනය අවංකය එතුමන්ගේ ක්‍රියා සියල්ලක්ම විශ්වාසශීලීය. දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය. මහපොළොව හිමිතුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. සමිදුනි ඔබ අපගේ බලාපොරොත්තු වහා කරුණාව වේවා. දේව බය ඇත්තෙනි දේව කරුණාව පතන්න. මරණයෙන් ගලවන පිණිසද දුබික් දුරුකොට දිවි රත්නා පිණිසද එතුමානෝ දිවසින් බලනසේක. සමිදුනි ඔබ අපගේ බලාපොරොත්තු වහා කරුණාව වේවා. අපි හිමිතුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත් පලිගත් එතුමානෝය. සමිදුනි ඔබ කෙරේ අප බලාපොරොත්තු පිහිට වූ ලෙසම ඔබේ කරුණාව අප කෙරෙහි වේවා. සමිදුනි ඔබ අපගේ බලාපොරොත්තු වහා කරුණාව වේවා. දෙවන කියවීම ශුද්ධවර පාවල අපෝස්ලතුමාන් විසින් තිමෝති වරුන් වෙත යවන ලද දෙවන හසුනින් උපුටාගත් කොටසකි. ඒ හින් අපේ සමිදානන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනත් ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභ අස්න වෙනුවෙන් දුක්විඳීමේහි පංගුකාරයෙක් වන්න. උන්වහන්සේ අප ගලවා කැප වූ ජීවිතයකට අප කැඳ වූ සේක. එසේ කළේ අපේම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව උන්වහන්සේගේම
අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුවය. මෙය කාලයාගේ පටන් ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙන ලද්දකි. එහෙත් මෙය දැන් එළිතරව් කරන ලද්දේ අපේ මිදුම්කරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන්ය. උන්වහන්සේ මරණයේ බලය බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුබ අස්න මගින් හෙළිකර වදාළසේක. දේව වචනය මෙසේය. ශුද්ධවර මතයුතුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාටයකි. සදවසකට පසු ජේසුස් වහන්සේ පේතුරුද ජාකොබ්ද ඔහුගේ සහෝදර ජොහන්ද කැඳවාගෙන වෙන්ව උස්කන්දකට වැඩියසේක. උන්වහන්සේ ඔවුන් අභිමුවේහි අන් වෙසක් වූසේක. උන්වහන්සේගේ මුහුණ හිරුමෙන් බැබිලිනි. වස්ත්‍රද ආලෝකයේ මෙන් සුදුවිය. එකෙනෙහිම මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමග කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිනි. පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ස්වාමිනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි. ඔබ කැමති සේක්නම් මණ්ඩප තුනක්, එකක් ඔබටද එකක් මෝසෙස්ටද එකක් එලියාටද සාදන්නෙමි කීය. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුලක් ඔවුන් සිසාරා පැතිරිනි. තවද, මේ මාගේ පියාදර පුත්‍රයා නොය. මම මොහු කෙරි ඉතා ප්‍රසන්න වී සිටිමි. මොහුට සවන් දෙන්නැයි කියන හඬක් නික්මිනි. ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් බියපත් වී මොහුනින් වැටුනාහ. ජේසුස් වහන්සේ අවුත් ඔවුන්ට අතගසා නැගිටින්න බිය නොවන්නැයි වදාළසේක. ඇස් ඔසවා බැලූ කල ඔහු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැගිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නයි ඔවුන්ට අණ කළ සේක. ගැලවීමදායක සුභාරංචිය නම් මිසිය. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දවසට නියමිත ශුද්ධ වූ සුවිශේෂය තුළ අපි දකිනවා ජේසුස් ස්වාමින් වහන්සේ තාබර් කඳු මුදුනට යනවා පේදුරු ජාකොබ් ජොහාන් සමග. අපිට කියනවා සුවිශේෂකවරයා, ජේ ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී දවල දීප්තියෙන් උන්වහන්සේ බැබළුනාය කියලා. මේට මුහුණ දෙන මේ ශ්‍රාවකයන් තිදෙනා මවිතයට පත් වෙනවා, පුදුමයට පත් වෙනවා, උද්දාමයට පත් වෙලා ඔවුන්ට හිතනවා මෙතන සිටීම කොතරම් මනහරද කියලා, මනරම්ද කියලා. ඒ අවස්ථාවේදී ඔවුන්ට අවශ්‍ය වෙනවා මෙතන නවතින්නට. මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔව් අහසින් හඩක් නික්මෙන්නේ, මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය, මොහුට සවන් දෙන්නේ කියලා. ජොර්දාන් නදියේදී මේ වචනම ඇහෙනවා, හැබැයි වෙනස් පිළිවෙලට. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය, මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වෙමි කියන වචන ටික තමයි ඇහෙන්නේ. එනමුත් මෙතනදී අහන්න ලැබෙනවා මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මොහුට සවන් දෙන්නේ කියලා. පියාණන් වහන්සේ පුත්‍රයාණන් හා සම්බන්ධව ඔහුගක් සතුට සන්තෝෂය ප්‍රකාශ කරනවා. පියාණන් වහන්සේ දකිනවා මගේ පුතා මම දුන්නු දූත මෙහෙවර නිසි පිළිවෙලට කරනවා. ඒ තුළ සතුට ප්‍රකාශ කරනවා පියාණන් වහන්සේ. ඒ වගේම ස්වාමින් වහන්සේ අද දවසේ අපිට ආරාධනය කරනවා මේ හා සම්බන්ධ උද්දාමයට පත් වෙලා ඉන්න තැනක නවතිනවට වඩා පහළට බැස
ඉදිරිදා ජීවිතයේදී ස්වාමින් වහන්සේ සමග ගැඹුරු ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන ජීවිත වෙනසකට යන ගමනකට ඇතුළත් වීමේ අවශ්‍යතාවය ස්වාමින් වහන්සේ අපට පෙන්නුම් කරලා දෙනවා. ජේ ස්වාමින් වහන්සේ දවල දීප්තියෙන් බැබලෙනවා. ඒ වගේම අපගේ ජීවිතද වෙනස් කරගෙන අපගේ ජීවිතද නවතාවයකට ඇති කරගෙන ස්වාමින් වහන්සේ සමග ඒ ගැඹුරු ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉදිරිදා ජීවිතයේදී ස්වාමින් වහන්සේ සාක්ෂරන්නට අපට ඇරියුම් කරනවා. නිවහනේදී, දේවස්ථානයේදී, පාසලේදී, රැකියා ස්ථානයේදී, ව්‍යාපාර කටයුතුවලදී මෙන්න මේ ආලෝකයේ ජීවිතය කරයි ස්වාමින් වහන්සේ අපට ඇරියුම් කරන්නේ ගමන් කරන්නටය කියලා. අපගේ ජීවිතයේ ඒ අරමුණු සාක්ෂාත් කර ගනිද්දී මේ ආලෝකයේ ජීවිතයට අපි ඇතුළත් වෙනවද ස්වාමින් වහන්සේ තුළ අපව ආශිර්වාද කරන්නට යනවා, අපව ස්පර්ශ කරන්නට යනවා, ආලේප කරන්නට යනවා උන්වහන්සේගේම ඒ විශේෂම සූදානම් කර තිබෙන ඒ ආලෝකයේ ජීවිතයට උන්වහන්සේ අපව යොමු කරන්නට යනවා. ඒ වරප්‍රසාද විනින් අපි යදිමු.